අපි නැවතත් බලයේ දේශපාලන සංවාදයේ සමග එක්වන්නේ තවමත් අප රැඳී සිටින්නේ දෙවන සංවාදාත්මක වටේ දෙවන සංවාදාත්මක වටය ඇතුළතත් යම් යම් සංවාද සිද්ධ වෙමින් පවතින කෙසේ වෙතත් එහි තුන්වැනි අවස්ථාවට ශ්‍රහන් කැපිසිග මන්ත්‍රීතුමා සූදානම් මන්ත්‍රීතුමනි ගාල්ලෙන් කපිල සම්පත් මහතා ඉන්නව දුරකථනයේ කපිල මහතා අයබුවන් අයබුවන් ඔය ප්‍රශ්න අහන්න පුළුවන් මම ශ්‍රහන් කැපිසිග මන්ත්‍රීතුමා තමයි මේ ප්‍රශ්නේ යොමු කරන්නේ මම කෙටියෙන් අහන්න තමයි උත්සාහ කරන්නේ හොඳයි මේ ආණ්ඩුව බලයට පත් වෙනකොට 2015 ජනවාරි 8 වෙනිදා ඒගොල්ලන්ගේ ඉල්ලීම කන්දේ ගන්නකොට ඉල්ලීම මහජනතාවට කිව්වා අලුත් ව්‍යවස්ථාවක් ගේනවා කියලා අලුත් ව්‍යවස්ථාවක් ගේනවා කියලා මුළු ලංකාවටම ගිහිල්ලා සියලු දේශපාලන පක්ෂවලින් ඒකට යෝජනා අරගෙන ව්‍යවස්ථා කෙටුම් ව්‍යවස්ථා සම්බන්ධ කෙටුම්පතක් ඉදිරිපත් කළා කියලා. එයි එතකොට මේකේ තියෙන ඔබතුමාලගේ දේශපාලන පක්ෂයේ අදහස් තියෙනවා UMP ගේ අදහස් තියෙනවා TNA ගේ අදහස් තියෙනවා සියලු දෙනා අදහස් තියෙනවා. ඇයි දැන් මේවට වෙනස් දැන් ඇයි මේවට විරුද්ධ වෙන්නේ මේවා කතා බහ කරලා විශ්ගන්නේ නැතුව අපේ ප්‍රශ්න අපි දැන් අපි අවුරුදු ගණන අවුරුදු 70ක් තිස්සේ අපි කතා බහ කරන දේශපාලන මතේ ඔබතුමාගේ පියා දේශපාලන මතේ මේ පාර්ලිමේන්තුවේ හිටියා කතා බහ කරන ප්‍රශ්න විශ්ගන්න උත්සාහ කරනවා කවදාවත් වෙන්නේ නැහැ කෑ ගහනවා මේ සංවාද වලට ඇවිල්ලා වීරව වෙන්න හදනවා ඇයි දැන් යෝග විශ්ගන්න හොඳට මේ ප්‍රශ්න විශ්ගන්න හොඳයි හොඳයි බොහොම ස්තුතියි සුදේව පළවෙනි කාරණාව තමයි මේ ආණ්ඩුව සම්බන්ධයෙන් අපිට විශ්වාසයක් නැහැ විශ්වාසයක් නැති ආණ්ඩුවක් ගෙන එන කාරණා ඉතිහාසය බැලුවහම අගමැතිතුමා කරන දේ කිව්වෙත් නැහැ කියන දේ කරෙත් නැහැ. ඒ හින්දා අපිට බරපතල සැකයක් තියෙනවා මේ අනපනත් සම්මත වෙච්ච විදිය. ඊළඟට කොහොමද සම්මත වෙච්ච අනපනත් වල අඩුපාඩුත් එක්ක මුද්‍රණය වෙලා එන්නේ? ඒ සියල්ල සම්බන්ධයෙන් අපිට ඊටම අඳුරු ඉතිහාසයක් තියෙනවා. දැන් නලින් බණ්ඩාර මන්තුමා අපිට කිව්වා මේ උපන් ගෙයිම දරුවා මරන්න සූදානම් වෙන්න එපා කියලා. හැබැයි ඊට වඩා හොඳයි නේද අනියම් දීගකින් දරුවා හදන්න නැතුව හිටියානා. ඒකීඩ ඊට වඩා හොඳයි නේ. එතකොට දරුවාගේ අනාගතය සම්බන්ධයෙන් වගකීම ඔබතුමා ගන්න ඕනේ නැහැ. දැන් බලන්න මේ කියන කාරණාව. දැන් මම වාදයකට යන්න නෙමෙයි මං හිතනවා නිරෝෂන් මන්තුමා බාධා කරන්න නැතුව අමතුම මේක අහගෙන ඉඳී කියලා. දැන් ඔබ ගම්මන්පිල මන්තුමා මතු කරපු ඒකීය රාජ්‍ය සම්බන්ධයෙන් නිර්වචනයක් දෙන්න උත්සාහ කරනවා. ඒකීය රාජ්‍ය පරණ ව්‍යවස්ථාවේ තියෙන ඒකීය රාජ්‍ය ඒ ආකාරයටම පැවතිය යුතු නම් ඇයි අලුත් වචන දාලා මේක වෙනස් කරන්නේ පළවෙනි කාරණාව දෙවෙනි කාරණාව සුමන්දිරන් මන්ත්‍රීතුමා දැන් ජයම්පති වික්‍රමරත්න මන්ත්‍රීතුමා මේ මේ මේකේ නැහැ සුදේව කොහෙවත් දැන් එතුමයි සුමන්දිරන් මන්ත්‍රීතුමයි තමයි මේ ව්‍යවස්ථාව හැදුවේ ඒ හින්දා සුමන්දිරන් මන්ත්‍රීතුමා කරන ප්‍රකාශ එතුමා ඊට අප හැදිලිව කියනවා දැන් පළවෙනි කාරණාව සිද්ධාර්ථන් ධර්මලිංගම් මන්ත්‍රීතුමා රනිල් වික්‍රමසිංහ මැතිතුමා නැවත අගමැති කිරීම සඳහා කොන්දේසි වලට එකඟ වුණා කියලා ප්‍රසිද්ධ මාධ්‍ය කිව්වා ඔබේ මාධ්‍යත් එක පළ වුණා. ඊළඟට සුමන්දිරන් මන්ත්‍රීතුමා ඉතා පැහැදිලිව කියනවා අද වෙද්දි මේ ආණ්ඩුව අපිට එක දවසෙන් වටන්න පුළුවන් කියලා. ඒකම මාවේ සේනාධිරාජා මන්ත්‍රීතුමා කියනවා මේ කැබිනට් මණ්ඩලය ගන්න තීරණ අපිත් එක්ක සාකච්ඡා කරලා අනුමැතියක් අරගෙන තමයි ගන්න ඕනි කියලා. එතකොට අපිට තේරෙන කාරණාව තමයි අද සුමන්දිරන් මන්ත්‍රීතුමාගේ අවශ්‍යතාවය එක්සත් ජාතික පක්ෂය තමගේ බලය රඳවාගෙන සදා පාවිච්චි කරනවා. මෙන්න මේක තමයි මූලික ප්‍රශ්නේ. ඒ හින්දා අපි කියන්නේ ගිය මේ මාසේ 5 වෙනිදා වැතිවරණය පැවැත්වුවා නම් ඒ ජනතාව දෙන තීන්දුවත් එක්ක අලුතෙන් හැදෙන පාර්ලිමේන්තුවත් එක්ක මේ කාරණාව සාකච්ඡාවට බඳුන් කරන්න තිබ්බා. මොකද මොකද පස්වෙනිදා මැතිවරණයක් ප්‍රකාශ වෙච්ච අවස්ථාවක නෑ පොඩි ඉන්නකෝ ඉතින් අහගෙන ඉන්නකෝ ඔබතුමාලා උසාවියට ගියානේ ඔබතුමා ගියේ නෑනේ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ අගමැති ධූරය අහුස් කිරීම සම්බන්ධයෙන් උසාවි ගියේ නෑනේ ඔබතුමා උසාවියේ පොඩි ඉන්නෝ ඉතින් අහගෙන ඉවරලොත් ඒ කියන්නේ භාගයනේ මේ මේ අහන්නේ හැමතිස්සෙම භාගයට අහලා තමයි උත්තර දෙන්නේ ඔබතුමා උසාවි ගියේ මැතිවරණේ ප්‍රකාශනපත් වුණා විතරයි උසාවි ගියේ ඔබතුමාලා මැතිවරණ වලට බයයි මැතිවරණ ඔබතුමාලා මහ ජනතාව ඉදිරියට යන්න බය. හැබැයි නලින් මන්දාර මන්තුමා මේ මොන ගැට ගැහුවත් ඔබට කවදා හරි දවසක යන්න වෙනවා මැතිවරණයකට. ගැට ගැව්වා අපි කවදා හරි ජනතාව අපි යන්න පොඩි ඉන්න. අපි අහගෙන ගැට ගැව්වා. අහගෙන ඉන්න ඕගලන් තමයි ගැට ගැව්වා. අපි දැන් සුදේව මේ කතා කරන්නේ අවුරුදු දෙකකට පළාත් ඡන්ද තිබ්බේ නැහැ. අද වෙනකොට මාස 16ක් පළාත් සභා ඡන්දේ නැහැ. නියම ගැටේ. සඳහනක්වත් නැහැ. මේ මේ යෝජිත ව්‍යවස්ථාව කෙටුම්පත යෝජිත ව්‍යවස්ථාව කෙටුම්පත හරිනේ දැන් ඔබ වචනේ හරිනේ දැන් ඔබතුම යෝජිත ව්‍යවස්ථාව කෙටුම්පත මිනිත්තු 3කට ඉස්සලා කියන ව්‍යවස්ථාව කියලා දැන් තියෙනවා යෝජිත ව්‍යවස්ථාව කියලා දැන් කියන කෙටුම්පත යෝජිත ව්‍යවස්ථාව කෙටුම්පත
ඔබතුමා මිනිත්තු පහකට ඉස්සලා කිව්වා ව්‍යවස්ථාව කිව්වා. දැන් දැන් කියනවා ඔබතුමාට මම කරු කරා නිරෝෂන්. ඊට පස්සේ ඔබතුමා මට තේරෙනවා 2.50 දේශපාලඥයෙක් පිච්ච වීම ගැන මම කරු කරා. නෑ නෑ එහෙම 2.50 නෑ. ඔබතුමාට මම කරු කරා. හැබැයි ඔබතුමා මං හිතුවා ප්‍රතිපත්ති කරුක රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ සුහත කීකරු ගෝලයා හැටියට වැදගත් දේශපාලඥයෙක් වැදගත් දේශපාලඥයෙක් තමයි කරන්නේ. ඔබතුමා අර විවිධ 2.50 දේශපාලඥයෙක් මොකද 2.50 කියන්නේ? මම කියන්නේ ඒක ඔබතුමාට බාධා කරන්නේ නෑ 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 බාධා කරන්න පුළුවන් මේ. මම අහගෙන ඉන්න. නෑ නෑ බාධා කරන්න පුළුවන්. කරු 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 ඔබතුමා කරන්න පුළුවන්. ඔබතුමා වැරදි මොනවා හරි කියනවා නම් මට කියන්න පුළුවන් නෑ මට. නෑ නෑ මට ඔබතුමාගේ විරුද්ධභාවයක් ඇති. ඒ ඉඳන් නිරෝෂ. නෑ නෑ ඔබතුමා අපි සියලු දෙනා ආදර්ශයක් විදියට මේ නෑ පොඩ්ඩක් ඉඳලා කරමු. තරහ ගන්න එපා. ඔබතුමාට ඔබතුමාට උත්තර දෙන්න මම කරු නිරෝෂ නිරෝෂ රජතුමා අපි නෑ එතුමාට පැහැදිලි කරන්න ඔබතුමා ප්‍රශ්නයක් කියලා නෑ බුදු එතුමාට පැහැදිලි කරන්න අවශ්‍ය දෙයක්. මේක පැහැදිලි කරගන්න ඕසුද? මේක එතුමා එක වෙලාවකට කියනවා මේක ව්‍යවස්ථාව කියලා. එක වෙලාවකට කියනවා කෙටුම්පතක් කියලා. එක එක අර්ථ දක්වන. ඒක නෑ නෑ ඔබතුමා නෑ ඔබතුමා ඔබතුමා දැන් ඔබතුමාගේ අගමැතිතුමා ඉන්නවනේ ඔබතුමා දේවත්වයෙන් අදහන අගමැතිතුමා ඉන්නවා. මේ මොකද්ද මේ කියන්නේ රෝෂන්? මම ඔබෙන් අහන්නේ මේ මගේ මේ මගේ මම දේවත්වයෙන් අදහන එක ගැන ඔබතුමා දන්නේ නැහැ මෙතන. මම මගේ ආගම මගේ මගේ ආගම මගේ ආගම මගේ ආගම ඔබතුමා මගේ නෑ 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 මගේ ආගම පොඩ ඉන්නකෝ මගේ ආගම ඔබතුමා දැන දෙපා දේවත්වයෙන් මං මං සලකන්න මෙයා ගන්න. හරිද? ඔබතුමාලට දෙන්න හොඳයි නේද මේක? නෑ නෑ මේක ඔබතුමාලා ගහන්න හොඳයි නේද? දෙකම තියෙනවා මේ ඉංග්‍රීසි වල එක විදිහකට කියන්න. ගාප් කියන ව්‍යවස්ථාව කියන සිංහලකේ මේ වෝටර් මාක් එක අයින් කරන්න. ඔව්. දෙමළේකේ මේ වෝටර් මාක් එක අයින් කරන්න. මොකක්ද අවශ්‍යතාවය? පිටපතක් නම් පරිවර්තනයක් නම් ඉංග්‍රීසියේ තියෙන සියලුම දේ සිංහල සහ දෙමළ පිටපත් වල තියෙන්න ඕනේ. දෙමළ සහ සිංහල පිටපත් එකක් වෙලා. ඔව්. දැන් ඔබතුමා මේකද ලොකුම මේකද ලොකුම ප්‍රශ්නේ? දැන් print එකේ මොකද? සුදේව කතා කරන්නේ වෝටර් මාක් එකේද ප්‍රශ්නේ? නෑ වෝටර් මාක් එකේ ප්‍රශ්නයක් නෙවෙයි. ඒක ඇතුළේ තියෙන draft කියන එක අපේ ප්‍රශ්නේ. අය draft කියන වචන ඇතුළේ තියෙන ප්‍රශ්නයක්. නෑ නෑ draft කියන එක හොඳට උගන්වලා තියෙනවා එතුමාගේ කපටි චින්තනය හොඳට උගන්වලා තියෙනවා. නිරෝෂන් කවදාවත් මෙහෙම හිටියේ නැහැ. කවුද? මම අවුරුදු 8ක් නිරෝෂන් මන්ත්‍රවත් එක්ක පාර්ලිමේන්තුවේ හිටියේ. කවුද? කවුද නරක කළා? මෙතුමා මීට වඩා වැදගත් මන්ත්‍රීවරයෙක් හැටියට හිටියේ. අදම නෑ අද ඔබ වැදගත් දෙන්නේ නැහැ. මම අහගන්න. නෑ නෑ ඔබතුමා හරියට මේ පොත මොකද්ද කියලා කියන්නේ? ඔබතුමා තේරුම් ගන්න මේ පොත මොකද්ද කියලා. එතුමා එතුමා මෙහෙම ඔබතුමා ප්‍රශ්න නගන එතුමා එතුමාගේ පැහැදිලි කිරීම කරනවා. එතකොට මේක ඔබතුමාට ඕන දෙන්නේ එතුමා දෙනාම දෙදරාම එක තැනකින් නවතුමු. නැත්නම් අපිට දිගටම යන්න සිද්ධ වෙනවා. මේ නීරෝණ මොකද මම පැහැදිලි කරන්නේ? අපි එතුමාට පැහැදිලි කරන්න අවස්ථාවක් දෙන්න ඕන. මම ගන්න හන්ට දානවා කුපලක් නේද? රාජ්‍යවතුමා එතුමාට පැහැදිලි කරන්න අවස්ථාවක් දෙන්න. සුදේව ඔබතුමා හත්පොලේ ගාගත්තට පස්සේ UNP එක දැන් හදනවා මේ හත්පොලේ ගාගත් එකෙන් නැදෙන්න. ඒ හින්දා දවස් 50ක් තමයි හත්පොලේ. අපි අපි මෙතුම මෙතුම යවමු. සුදේව අපි එතුමාට අවස්ථාව දෙන්න. කාරණාව තමයි දැන් අලින් බණ්ඩාර මන්තුමා කතා කරා ස්වාධීන කොමිෂන් සභාව. 19 වෙනි ආණ්ඩුක ව්‍යවස්ථා සංශෝධනයේදී ස්වාධීන කොමිෂන් සභාව ඇති කරා. මන්ත්‍රීතුමා ඔබතුමාම බලන්න ස්වාධීන කොමිෂන් සභාව තියෙනවද ක්‍රියාත්මකද? ඊයේ වෙද්දි අගමැතිවරයා ස්වාධීනයි කියන රාජ්‍ය කොමිෂන් සභාව කඳවලා ඇමතිවරු දැන් එකක සාකච්ඡාවක් කරනවා. ඔය ස්වාධීනත්වයක් තියෙනවා. මැතිවරණ කොමිෂම තියෙනවා. මැතිවරණ කොමිෂම කියනවා අනේ කවුරු හරි අධිකරණයට ගිහිල්ලා හරි මේ මැතිවරණය ලබා දුන්නොත් හොයි අපිට මේක කරන්න දෙයක් නැහැ කියලා. කොහොමද ස්වාධීන වෙන්නේ? මැතිවරණ කොමිෂමේම එක නිලධාරියෙක් අධිකරණයට යනවා මැතිවරණ තියන්න එපා. අර මන්ද ඔය ප්‍රශ්න කරන්නද? මට මේ කිව්වට අසන්න. අල්ලස්ස දූෂණ කොමිෂම. මේ වෙනකොට අපි හොර බරපතල හොරකම් සම්බන්ධයෙන් චෝදනා 10ක් බාර දීලා තියෙනවා. ඒකේ නිවැරදිතාවයවත් ඔප්පු කරන්න අඩුම ගානේ අපි චෝදනා වෙල්ල කරන අගමැතිතුමාගේ ඉඳලා මලික් ඔබතුමාගේ අමතිතුමා මලික් සමරික්‍රමතුමා මෙතුමාගේ අමතිවරයා අගමැතිවරයා මේ කිසිම කෙනෙක්ව කැඳවල ප්‍රකාශ සටහන් කරගෙන නැහැ. මම ඔබට ප්‍රකාශ සටහන් කරගෙන නැහැ. මේ කරන්නේ ස්වාධීන නැහැ මේවා. ඔබතුමා නමට විතරයි ස්වාධීන. අර යහපාලනය කියලා නමට ගෙනාවා වගේ. මම අහුවේ ප්‍රශ්නේ ඔබතුමාගේ නම තේරෙනකම කොහොමද මේ කොමිසමක ස්වාධීන තුනක් කියලා කොමිසමක නීති හදන්න බෑ ගරු මන්තුමා. නීති හදන්න ඕනේ පාර්ලිමේන්තුව ඔබතුමාලා අපි. ඒ නිසා මේ කොමිසම ස්වාධීනයි කියන කාරණේ කොමිසමට ඒක අවශ්‍ය නීති රාමු සකස් කරලා දෙනවා කියන කාරණේ දෙකක්. අපි නීති හදලා දුන්නාට පස්සේ හරියට කොමිසම දන්නවා මැති කරන්න තියෙන නිසා ඒක ස්වාධීන වීමට සාධාරණ හේතුවක් නෙමෙයි. දැන් ඔබතුමාලගේ උදාහරණයක් නෙමෙයි. දැන් ඔබතුමාලගේ තනි එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් තියෙනවා. ඔව්. මන්ත්‍රීතුමා
අපිට කියන්න පළාත් සභාව මැතිවරණය කවදාවත් ලබා දෙන්න පුළුවන්ද කියලා. ඒ අවශ්‍ය නීති අනපනත් පාර්ලිමේන්තුවේ කවදා අපිට ගේන්න පුළුවන්ද කියලා. කඩිනමින් කියනවා. නෑ කඩිනමින් කියන්නේ කවදාවත් පුළුවන්. දැන් අයවැය තියෙනවා ලබන. අයවැය මාර්තු මාසේ තියෙන්නේ. එතකොට මාර්තු මාසේ නම් මාසයක් යනකම් ඔබතුමා කියන්නේ මේ පනත් මුකුත් සාකච්ඡා කරන්න බෑ. ඒ කියන්නේ සිංහල අලුත් සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනකම් අපිට පළාත් සභාව මැතිවරණයක් ගැන කල්පනා කරන්න බෑ. නෑ අයවැය. හරි. එතකොට ඒ කාරණාව පැත්තකට විසිරලා යනවා. පළාත් සභා මැතිවරණයක් මේ රටේ දැන් තියන්න බැරි තැනට ඔබතුමාල එකක් අරගෙන යනවා. මන්ත්‍රීතුමා ඔබතුමාල කවදද අල්ලස්සා දූෂණ පනතට සංශෝධන ටික ගේන්නේ? මේ කොමිෂන් සභා වාර්තා අනුව, ජනාධිපති කොමිෂන් සභා වාර්තා අනුව නඩු පැවරීම කරන්න පුළුවන් සංශෝධනය කවුද දරගෙන ඉන්නේ පාර්ලිමේන්තුවේ? කඩිනමින් කියනවා. කඩිනමින් කියන වචනේ කඩිනමින් කියන්නේ මොකක්ද? කඩිනමින් කියනවා අපි කඩිනම. ඔබතුමාගේ කඩිනම අපිට ඒක ඔබතුමා රාජ්‍ය සභා ඡන්දේ ඔබතුමාලගේ කඩිනම ආවේ. ඔව් ඔබතුමාලට ඒක අපිට අප්‍රේල් වලට කඩින් ගේන්න පුළුවන් වෙයි. හරි. මන්ත්‍රීතුමා ඔබතුමාගේ කඩිනම රාජ්‍ය සභා ඡන්දේ ආවේ අවුරුදු දෙකමාරක් ගිහිල්ලා. අවුරුදු මාස 16ක් පරක් විච පළාත් සභාව කඩිනම නැහැ. හරි මතක තියාගන්න. දැන් හරි මට කතා කරන්න මම බාධා කරන්නේ නැහැ ඔබතුමා. දැන් මමත් බාධා කරන්නේ නැහැ ඔබතුමා. දැන් ඔබතුමා මං කියන එකට උත්තරේ කියන්නේ ඒක බාධා වත් තමයි. දැන් ඔබතුමාලට අවශ්‍ය ජනාධිපතිවරණයක් නේ. නැහැ නෑ ඔබතුමාට ජනාධිපතිවරණයක්. ඒ කියන්නේ පක්ෂ මහලේකම්තුමා කියන එක ඔබතුමා පිළිගන්නේ නැහැ. මේ අඛිල විරාජකාරිය වශයෙන් මමතුමා ඇවිල්ලා කියනවා අපි ළඟට ඉන්නේ ජනාධිපතිවරණයක් විතරයි. මේක තමයි දැත්ත කතාව. හරි ජනාධිපති ඒක තමයි. ඉතින් ඔබතුමාට අවශ්‍ය ජනාධිපතිවරණය. ඒ ජනාධිපතිවරණය වෙනුවෙන් තමයි සුදේව මේ කෙටුම්පත් ඉදිරිපත් කළා තියෙන්නේ. මේ කෙටුම්පත් ඉදිරිපත් ගන්නේ මේ ජනාධිපතිවරණය වෙනුවෙන්. මෙහි සඳහන් 20 වෙනි අර 20 වෙනි සංශෝධනය මේගොල්ලන්ගේ හරි හිතවත් ජනතා විමුක්ති පෙරමුණ අදටත් රනිල් වික්‍රමසිංහ මහත්තයා මොකක් හරි කිව්වහම පුදුම විදිහට අනුකුමාර දිසානායක මහත්තයා කේන්තියන්නේ. අදට රනිල් වික්‍රමසිංහ මහත්තුමාගේ වචන හැසිරීමත් සියල්ල ජේවීපී එකත් අද පාවිච්චි කරනවා. දැන් සුමන්දිරන් මන්ත්‍රීතුමාත් මාධ්‍යයට තර්ජනය කරනවා. එහින්ද දැන් මේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයාට කවදාවත් ඡන්දකට ගිහිල්ලා මේ රටේ ජනාධිපති වෙන්න බෑ. කවදාවත් තනියම මැතිවරණයක ඉදිරිපත් කළා ජයග්‍රහණය කළා නෑනේ. කාගේ හරි හෙවණැල්ලකින් තමයි කිසියම් බලයක් අරගෙන තියෙන්නේ සුදේව. එහින්ද මේ 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් මෙහි අන්තර්ගතයක් හැටියට තියෙනවා. මොකක්ද අන්තර්ගතය? ජනාධිපතිවරයා පත් කරන්න යන්නේ පාර්ලිමේන්තුවේ සහ දෙවන මන්ත්‍රී මණ්ඩලයේ සරල බහුතරයෙන්. මන්ත්‍රීතුමා ඔය 113 ගැන දැන් මේක හැටියට නම් මන්ත්‍රී සංඛ්‍යාව වැඩි වෙනවනේ. ඔය සරල බහුතරය ගැන කතා කරන්න අවශ්‍යතාවයක් නෑ. අපි දැක්කනේ මේ පාර්ලිමේන්තුවේ සරල මං කතා කරාට පස්සේ යන පුදුම විදිය පුදුම ප්‍රශ්න වල ප්‍රශ්න වගේ දෙවෙනි ප්‍රශ්නේ පුදුම බාධා කිරීමකුත් කරා. ඔබතුමා ඔබතුමාගේ උපක්‍රමය ප්‍රශ්න අහලා බාධා කරලා කිරීම නම් ඒකටත් අපි සූදානම්. අපි දෙන්නට හොඳට බාධා කරන්න පුළුවන්. මම අහන්නේ දැන් ඔබතුමාලා දැන් ඔබතුමාලා 2094 ඉඳන් ඔබතුමාලගේ ජනාධිපතිවරු හිටියා. චන්ද්‍රිකා අමාත්‍යතුමිය හිටියා. ජනාධිපතිවරු හිටියා. ප්‍රකාශන කරන්නේ පස්සේ අහන්න. හරි මගේ ප්‍රශ්නය. පැහැදිලි කිව්වොත් ඔබතුමාලේ හැම ඡන්දෙදිම දුන්නු පොරොන්දුවත් තමයි ජනාධිපති ධූරය අවශ්‍ය කරනවා කියන එක. මම එකක් කියන්න. ඒ නිසා අපි කියන්නේ මේ අගමැතිතුමාගේ රනිල් වික්‍රමසිංහ ප්‍රශ්නයක් නෙමෙයි මේ. හරි හරි හරි. තේරෙනවා. ඔබතුමාලා ගැන එකක නැද්ද? නලින් බණ්ඩාරතුමා. ඔව්. අපේ කිසිම මැතිවරණ ප්‍රකාශනයක ජනාධිපති ධූරය අහෝසි කිරීම සම්බන්ධයෙන් නෙවෙයි කතා කරන්නේ. ඒ ජනාධිපති ධූරයට සංශෝධන ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් අඩු වැඩි වශයෙන් කොහොමද බලය වෙනස් කරන්න කියන කාරණාව ගැන කතා කරලා තියෙනවා. මේ ප්‍රතිපත්ති ප්‍රකාශය තියෙන බුදුවා පෙන්නන්න කොහෙද තියෙන්නේ කියන පසුගිය ඔබට ඉන්න සිදු වෙනවා. ඔබතුමාලට 113 මේ යන විදිහට මහවැංගුව සම්බන්ධයෙන් කර ප්‍රකාශන දැක්කනේ. අවසන් විනාඩිය. එහෙම දාස. බල පොඩි ඉන්නකො එහෙම ආස නැහැ. මහවැංගුව හොරාකාපේකට අපි ආස නැහැ. ඔබතුමාලා නම් ආසයි. මොකද ඒක වරප්‍රසාද ටික භුක්ති විඳා. විශ්වාසභංග යෝජනාවෙද්දී ඒ වරප්‍රසාද ටික ගත්තා. දැන් ඊළඟට ජනාධිපතිවරයා තෝරන්න සරල බහුතරයේදී ඔය කාරණා ටිකේයි අර්ජුන් ඇලෝෂියස්ලා අර්ජුන් මහින්දන්ලා ඔය සඳහා ඉදිරිපත් වෙයි. දැන් ඔබතුමාලට විරුද්ධව ජනාධිපතිතුමා කොමිෂමක් දාලා අපි සතුටු වෙනවා. ඒක අපි සතුටුයි. මොකද පොඩි හොඳයි දැන්. පොඩ අහගන්න.
ඔබතුමාලා සතුරු වුණානේ අපේ ආණ්ඩුවට විරුද්ධව බලපතල චෝදනා සම්බන්ධයෙන් වාර්තාවක් ගේන්න ජනාධිපති කොමිසම බද්දාන්නේ නෑ නෑ පොඩි ඉන්නක නිරෝෂන් තරහ ගන්න එපා නෑ නෑ නිරෝෂන් වෙලාගේ නිරෝෂන් මම සැහැල්ලුවෙන් ඉන්නකෝ ඔබතුමා ඔබ ඇත්තම අපි ඔබතුමා මට කෑ ගැව්වා ඔබතුමා ඔබතුමා මෙතුමාට කෑ ගැව්වා දැනගන්න ඔබතුමාට දැනගන්න සීමාසයෙන් තනක් නෑ හැමදාම ප්‍රශ්න වලට උත්තර දෙන්නයි පිටිපස්සෙන් යන්නයි විතරයි ඔබතුමාට පුළුවන් අකිල විනාඩි මට මට තවදාවත් ඉඳ දෙන්නේ නෑ ඔබතුමා ඔබතුමා මට රංග බණ්ඩාර ඔබතුමා ඔබතුමා කරපු රංග බණ්ඩාර පෞද්ගලික කారణ අපි පෞද්ගලික කාරණාවලට නෙමෙයි මේක මේ ප්‍රධාන තර්කවලට උඹ දෙදෙනාටම කියන්නේ ප්‍රධාන තර්කවලතුලෙයිමු අපි ප්‍රධාන තර්ක මතක තියාගන්න මේ ව්‍යවස්ථාව ඔබතුමාලා හිතන විදිහට සම්මත කරන්න පාර්ලිමේන්තුව පිට දෙන්නේ නැහැ ඔබතුමාලා මුට්ටිය දාලා බැලුවා මුට්ටිය දාලා බලලා දැන් සුමන්දිර සම්මත ගන්න බැරි නයි මේ රනිල් වික්‍රමසිංහ කියන්නේ රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා අර්ජුන් මහේන්ද්‍රන් බැංකුව කැඩුවට පස්සේ ඉන්න නිහතමානීව ආවංකම් මිනිසයා කියලා පාර්ලිමේන්තුවේ සාහිත්‍ය දීපු වංශය හදිදි ඒකයි මේකයි හරි ඒක ඒක තමයි ප්‍රතිපත්තිය නෑ මට තේරෙන්නේ නැහැ කොහොමද මේ සම්මත ගන්න දෙන්නේ නැහැ පාර්ලිමේන්තුවේ නෑ මේක සම්මත ගන්න දෙන්නේ නැත්නම් මේක බල මේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලේ මට තනත් දුන්නේ නැති නිසා මේක මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලේ රට ගියා මට නිදහස් කාලේ හොඳයි අපි මට නිදහස් කාලේ දෙන්න අවශ්‍ය වෙලාව නැහැ මුතුමා වැඩිපුර කාලේ මන් දීලා තියෙන එකයි මම අරගෙන ඇවිල්ලා අර්ජුන් මහින්දන්ගේ ප්‍රයෝජනය ගත්ත කියලා අපි දැක්කනේ මන්තිතුමා ගත්ත ප්‍රයෝජනය අවසන් කරමු දවස් 30යි ගියේ මහ බැංකුව මෙහෙම කරද්දි හිස් කරේ පළවෙනි මහ බැංකුව වැඳුම් කරේ මෙහෙම කරද්දි ඔබතුමාලා කරලා අදට මේ රටට කරපු අපරාධ ඔබතුමා ආර්ථිකය බාර නියෝජ්‍ය අමාත්‍යවරයා අදට ඔබට ආර්ථිකය ගොඩනගන්න බැරි වෙලා තියෙන්නේ මෙන්න මේ මහ බැංකුවේ තියෙන හොරකම හින්දා ඒ හින්දා තමයි අපිට ව්‍යවස්ථාවක් ගේන්න බැරි වෙලා තියෙන්නේ හොඳයි බොහොම ස්තුතියි අපිට විරාමයකට අවස්ථාව දෙන්න විරාමයෙන් පසුව මේ වටේ අවසන් අවස්ථාවට නිරෝෂන් පෙරරා රාජ්‍යමත්තු මසූදානම් වෙන්නේ